හොඳයි, අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා අලුත් තොරතුරක් සමග. මේ අලුත් තොරතුර තමයි ඉතාලියේ මේ වෙනකොට ලැබෙන්න තිබෙන බෝනස්, එහෙම නැත්නම් නස්පි. ඒ නස්පි කියලා කියන්නේ විසෝකුපත්සියමේක, එහෙම නැත්නම් රෙද්දිතු චිතිනාංශයක ලැබුණේ නැති කට්ටිය ඉන්නවා. මොකද ජනවාරි මාසේ ලැබිච්ච නැති කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් ජනවාරි මාසේ ලැබුණ දෙසැම්බර් මාසේ ලැබිච්ච නැති කට්ටිය ඉන්නවා. ඉතින් මේ බොහෝ දෙනෙක් මට කතා කළා මේ දේවල් ලැබුණ නැති වුණාම ඇයි මේ පරක්කු, මොකද මේවා ගෙවන්න පරක්කු කියන එක ගැනත් ඇසුවා. ඉතින් අද මම ඒ ගැන තොරතුරක් ඔබට ගෙනාවා බොහෝ දැනුවත් කරන්න, විශේෂයෙන්ම බෝනස් වර්ග, එහෙම නැත්නම් රෙදිත චිත්‍රාංශයක, එහෙම නැත්නම් නස්පි, ඒ වගේම පෙන්ෂන් එක ගැන, පෙන්ෂන් එක ගැන. මොකද ඔයගොල්ලෝ මේවා බලාපොරොත්තු වෙන්නවා තමන්ගේ ගිණුමට, බැංකු ගිණුමට වැටෙනකන්. නමුත් ලැබුණ නැති වුණාම තවන් ටිකක් කල්පනා කරනවා මොකද මේ මාසේ ආවේ නැත්තේ කියලා. නමුත් ඉතාලියේ යම්කිසි මේ ජනවාරි පෙබ්‍රවාරි මාසේ අතපසු වීමක් වුණා. ඒවා නීත්‍යානුකූල ගෙවාගෙන යනවා. ඉතින් මාර්තු මාසේ අනිවාර්යෙන් මේ අතපසු වෙච්ච ගෙවීම් ගෙවන බවට තොරතුරු ලබා දීලා තියෙනවා. ඉතින් ඩිසොකුපක්සියෝනි මුදල් ලැබිච්ච නැති අය, කියන්නේ රැකියා විරහිත මුදල් ලැබිච්ච නැති අය බලාපොරොත්තු වෙන මාර්තු මාසේ 11 වෙනිදා විතර වෙනකොට ලබා දෙන බව තමයි මේ අය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් දෙවනි සතිය අවසන් වෙන්න ඉස්සෙල්ලා ඒ ඩිසොකුපක්සියෝනි මුදල් ලබා දෙනවා කියන එක සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම රෙද්දිතු චිත්‍රාංශ කලින් ඉල්ලපු අයටත්, මේ අලුතින් ඉල්ලන අයටත්, අයිතුම් කරන අයටත් මාර්තු මාසේ 26 වෙනිදා වෙනකොට ලබා දෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න රෙද්දිතු චිත්‍රාංශ අයිතුම් කරපු අයටත්, කලින් අයිතුම් කරපු අයටත් බය වෙන දෙයක් නැහැ. තමන්ගේ ගිණුමට ඒ මුදල් බැර වෙනවා මාර්තු මාසේ 26 විතර වෙනකොට. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ පෙන්ෂන්, විෂාම වැටුම්, ඒ වගේම ඉන්වලිදිතා, මේ වගේ දේවල් මාර්තු මාසේ 26 වෙනිදා සිට අප්‍රේල් පළවෙනිදා අතර, මාර්තු 26 ඉඳලා අප්‍රේල් පළවෙනිදා අතර මේ මුදල් තමන්ගේ ගිණුමට බැර කරන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අපි කලින්ම කතා කරා වගේ අර බෝනස් වර්ග, විශේෂයෙන්ම බෝනස් බේබේ, ඉතින් බෝනස් මාම්මා, බෝනස් ඔයගොල්ලෝ දන්නවා, කියන්නේ රෙන්සි, ඔයගොල්ලෝ දන්නවා පඩියට යුරෝ 80ක මුදලක් එකතු වුණා. ඒ වගේ එක එක බෝනස් වර්ග කීපයක්ම මේ පසුගිය අවුරුද්දේ දෙන්න පොරොන්දු වුණා. ඒවට අයදුම් කරා. නමුත් මේ ජනවාරි පෙබ්‍රවාරි වෙනකොට ලැබිච්ච නැති අය ඉන්නවා නම් මේ බෝනස් වලට, මේ අයදුම් කරපු බෝනස් මුදල් මාර්තු මාසේ 18 වෙනිදා 19 වගේ වෙනකොට තමන්ගේ ගිණුම් වලට බැර කරන බව රජය දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා ඔබගේ ඩිසොකුපාත මුදල්, ඒ වගේම බෝනස් මුදල්, ඔබට ලැබිච්ච රෙද්දිතු චිත්‍රාංශ වගේ මුදල් ඔබගේ ගිණුමට බැර කරන බව රජය පොරොන්දු වෙලා තිබෙනවා මේ මාර්තු මාසය ඇතුළතදී. ඒ නිසා මේ අලුත් තොරතුරු ඔබට ගෙන ආවේ මොකද මේ වෙනුවෙන් ලාංකිකයෝ බලාගෙන ඉන්නවා තමන්ගේ ගිණුමට ඒ අදාළ මුදල් ලබා දෙනක. එහෙමනම් මේ පණිවිඩය ඔබ ඔබගේ අනිත් අයටත් ගෙනියන්න, ඒ වගේම මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේම ෂෙයා කරන්න. මොකද තවත් ඔබ වගේම තවත් අය මේ මුදල් ලැබෙනකම් බලාගෙන ඇති. මේ මුදල් මාර්තු මාසේ ලැබෙන බව තමයි රජය සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි නැවත හමු වෙමු.